සද්ධාවන්ත පින්වතුනි ශීලොවතිශේවන භාවන මධ්‍යත්තානේ බදාදා දිනවල පවැත්වෙන ආදුනික භාවනා වැඩචටානයි ආදුනික වනිුවේන හුද කලා භාවනා වැඩචටානයි මේ හුද කලා භාවනනා වැඩචටානෑදී බලාපොත්තු වෙන්නේ තමන්ම ඉගෙනගත්ත මේ සතිපට්ටාන භාවනාව අපි පැහදිලි කරපු සතිපට්ාන භාවනාවක් තනීම් ප්‍රගුණ කිරීමයි එසේ ප්‍රගුණ කිරීමේදී නොකල යුතු දේවල් විශාල රංකය අවත්තිය නවා ඒ ගැන්න දිගින් දිගටම අපි පැහැදිලි කරා නමුත් අවුරුදු ගානක් ඒ පැහැදිලි කරපු නොකළ යුතු දේවල් කරමින් භාවනා කරණායගේ අයන් මේ ස්ථානය ඉන්න දය තට ඇත්තනම මං කියන්නේ භාවනා කරන්නද නවනේ රක්තිය අදුිහණඩේ නොග මකද ඒ නොකළ තු දේවල් කරමින් භාවනක් වැඩෙන්නේ මේ අපි ඉන්නමේ කියන්නේ බුදුහන්දුරන්ගේ දේශනා සේසයම සම්ප්පලාප කියන එක තියාගන භාවනා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඒ භාවනාව බොරුවන්. එහෙම සම්මාධිට්්‍යල් ලැබුවනම් බොරු සම්මාධිට්ටියා. දැ ඒවැනි බොරු සම්මාධිට්්‍යිය ලබාගන ලංකාවට වෙලා තියෙන විනාශය මේ කාලේ පර්තමානය සමාජයක් තිඳිල. විවිධ විකෘති ධර්ම ඇවිදිල්ලා ඒවට අහු වෙලා ඒවාම කරලා අවුරුදු ගානක් ගෙවල්ල ගවෙල බුදුහාමුදුරන්ගේ ධර්මයේ සැබැහැ තත්වය වටහාගන්න බැරිතත්වයට හැමෝම පත්වේ. ඒක අනිවාර්යයි. ඒ නොකළ යුතු දේවල් භාවනාවට ආන්දා ගැනී. මීට අවුරුදු අහතර පහගට උඩදී භාවනාවක් නෑ භාවනාවක් කියල එකත් ධර්මය නෑ කියන අය අද භාවනා උගන්න. ඒ වගේම විවිධ දේල් විවිධ දේවල් පතිත් සේප කරබාය ඒකම කරනු මෙන් මේ තත්ත්වයට පත්වෙලා තිය එක නිසාේ මෙතන බුදුහම් දුරුවන්ගේ ධර්මය හැම විටම පච්චත්තං වේදි තබ්බෝ වි්න්නු හේති කියන ගුණේ ගුණේ තියෙන තීන්දු කරන්න ඕනේ තමන්ට ලැබෙන්න්න වූ ප්‍රතිඵලයක් අනුව මේ ප්‍රතිඵලය කියන්නේ ලෞගක ප්‍රතිඵලයක් නම ත ලෝකෝත්තර ගමනක ලෝකෝොත්තර ගමන් මාර්ගයක ලෞගක අධදැකීම මලින් තීන්දු තිීරණ ගණ්ඩ බෑකක් එක නිසා මං කියනවා සති පට්ානේ වඩනකොට මං හැමදා මොකොට දුල මෝඩෙක් වගේ කරන්න කියලා මොකද පණ්ඩිත ගම තියෙන්නේ ලෞකි කත්වයි සියලු බණ්ඩි තකංු ගච්චන්ති ලෞකි කත්ව තොටේ ලෞකි කත්වය තියන දෙයක්කින් ලෝකෝත්තර ගමන් මාර්ගයක් ප්‍රගති අද්ද තියෙ ගමන් මාර්ගයක පිරිහි මද තියන්නේ කියල කාටවත් තින්දුුරන්න බ. නැ ීන්දු කරන්නේම තමන්ගේ උගච්ච මෙෙන්ම දැ ඒ උගච්චම ඉක්මවාගිය ස්වරූපයක තියෙන ප්‍රතිඵල හඳුනාගන්ඩ ලිසි වෙන්නේ උගච්චමහරා මෙන්න මේ රැල්ලට අහුවෙලා විවිද්ධ භාවනා ක්‍රමහා විවිද්ධ දේශන රටාවල් ලංකාව බිහිවෙලා දැම් මහා විනාශයකට පත් වෙලා හැමෝම ධර්මය වෙන් උනන්දිුවෙන මහන්සුවන සීයට විශාල ප්‍රමාණයක් මේ මුලාවට පත්වෙලා තමාන් පත්වෙච්චි මුලාවට තවාය දා් දඟලන මහන්සියක් තිය. භවනා කරණ අයගේ මේ උගුල් ඔලට අහුවවෙන්නේ රූපරාග අරූපරාග කියන දරුණු මානුසික ස්වරූපයන් දික බන්ධන දෙග. එක නිසාේ ම පැහදිලි වගේ වුව මේ භාවනාාවරුලා පේන රූපය ඇහැෙන සද්්‍යය මනසයෙන් වෙන හැම දෙයක්ම සතිපට්ටානය ප්‍රතිඵල නෙමේ. ඒක අවශ්‍ය ප්‍රතිඵල නෙේ ලැබෙන්ඩ පුළුවන්ඒක පිළිගන්න හදනේ. නැමුත් ඒ මුලාවම කරණයටත් තොර භාවන හදා ගත්තතා ඉස්්‍රරට යන්න බැවෙලාති. එ මොකද තමගේ උගච්ච මහරහා ඉගෙන ගන්න ඒ සංසන්තනය කරන්න ගිහිල්ල හා අමාරුව ඇටල. මෙෙම විශාල කම්කටලු ගොඩක් මැද පාදක ගොඩක් මැත තමයි සතිවට්ටානය ප්‍රගුණ කරන්නවෙන්න. හරි මාර්ගය කියාදදුන්නට එක පිළිගණ්ඩ බැරිනාම් ඒ නැව්තුව තමන්ගේ යගුවත් චමෙන්ඒක විශ්ලේෂනය කරනවා නම් එතනේ හරිමාර්ගයේ යෙදුනට ප්‍රතිඵලයක් වෙන්න බෑ. මේ හානිය ඕන කෙනෙකුට වෙන්න පුි එක ලෝකේ හැටිය. හානිියෙන් බේරෙන්ඩ තමන් දැනගන්න ඕනමිසක් අපිට කියාදෙන්ඩ විතරයි පුළුවන් උගුලට හුවෙනවද නැද්ද කියන එක තමන්ගේ අතීත චරීාව තුළ තමන්ගේ මෙච්චරකල් කරපු ක්‍රියාකාරිීත්්‍යය මාගත හදා පවති ඒත් නිසා ඒවා විසඳෙන්ඩ මේ ධර්මය මෙහම ගැඹරු දෙයක් සමංහිතන විදිහ එකක් නෙවෙයි කියන්න බුදුහාමුදුරෝ පෙන්නන සංසාරයක් හදන්න ඇති දිට්ටියේ ස්වරූපය සැරුත්හාමුදුුව දේශනා කරපු ස්වරූපය ආකාරය තමයි සම්මාධිට්ටි සූත්‍රය අන්තර්ගතයි. සමාදිිට්ටි සූත්‍රයේ ඉගෙනගෙන සමාධිට්ටිය ලබඩ බෑකාර. සම්මාධිට්ටිය කියන්නේ සතිපට්ටානය වැඩීමේ ආර්යෂ්ඨාංග මාර්ගය වැඩීමෙන් ලැබෙන ප්‍රතිපච. ප්‍රතිඵලය බොරුප්‍රතිඵලයක් කියලා ශාවකයක් තීන්දු ගන්නුවට තීන්දු ගැනීමෙන් ශාසනයට වෙන හානිිය වලක් කන්නයි සසිරුත් හාමුදුරු මේ දේශනා පැවැත්ති. තැන් එන්නේ සම්මාධක්්‍යි සූත්‍රයේ තියන සම්මාධික්්‍යි ලාබිය තුළ අන්තර්ගත වෙන දකිින් දහම්බේන. ගුණ තියෙනව දාසයක් එන්නේ ගුණදහසය තමයි අපි මේ දේශනාවක් වසීම මේ පින්වතුන්ට පැහැදිලි කරගන මාසකී පියත්වලසේ ඒ ගුණ දාශයෙන් දැන්වැලකොට ගුණ ජොලහක් දහතුනක් පොමණක් අපි පැහැදිලි කරලා දේ ගතිීට නමුත් ඒකත් අර තමන්ගේ උගච්චම හදා ගණන්නා දන්නේ ඒක ඉගෙන නිවන්දකිින් මල්ලඟ ඒක තිය භාවනාවතු එතකොට වැටෙන් එයා භාවනාවක් නෙමේ ඒතකොට එයා කරන්නේ අතරවෙනි මාරය යායට වැහෙනවා පරයේෂණ තුස්නාව එකහිඳ ධර්මය සර්පයෙක් තමන්ගේ හපංකන්ගොලට ධර්මය සර්පයක් වෙන හංකන් නැතිවෙච්චි තැනයි ධර්මය ඉස්මතුයි හපංකන් තියෙන්නේ සත්ව පුද්ජල භාවය මත ධර්මය කියන්නේ සත්ව පුද්ගල භාවේ අතුල් දහක් වෙච්චි තැනක තියන ප්‍රතිපලට සිරු තමන්ගේ තරාතිරං හෝ උගත් වූවච්චන් හෝ මෙක්්චරකාල් කරපු ග්‍රාකාරීත්‍යය හෝ ක්කොම ලෞබිකයි. සමාධිට්ටියය තුල්ල ෞකික භාවයක් නෑ එතන අන්තරගත ධර්මකරුණ තමයි සමාධිට්ටි සූත්‍රීතිී. තොට ඒක තෙක් පුද්ගලියකුට තේරෙන දෙයක්වෙන්න බෑ. සතෙ පුද්ගලයෙ නැ ැ තියෙන දහමක් වන්න. ඒඒ මට තියෙනවා කියලා සංසන්ධනය කරනගෙනාට එතකොට භාවනාවක් නෙවෙයි වැඩින්නේ හතරවෙනි මාර්රයයි වැහෙන්. හතරවෙනි මාර්රය පරේෂණ තුස්නාව. මාර්ය දහයම යටපත් එක්ක තැන තියෙන ලක්ෂණ දර්ශය තමයි මේ කියන්නේ. ජන දේශනාව අන්තර්ගත වෙන්. එතු මාරයන්ගේ හදපු එකක් නෙවීමේ සම්මාධිට්්‍යිය මාරය නැති දැන තින දාව. හොඳට හඳුන ගන්නඕ ො අ ම මුලින් මතක් කරනවාගේ න බුදු හාමුදුරුවරුදීපු නිවන්දකින්ඩදීපු ආර්යස්්ටාංග මාර්ගය විභාග පාස්සෙන්් පාඩාම් කරපුවා අයට මේ ඕන දෙයක් කරය ඒ විනාශය තමාවේ ලංකාව අදදී. දෙමා විය පරපොරෝම කරන්න ඉච්චන. අම්ම කරන්න ඇත් ඒක මයි ළමයට උගන්නන්න ආර්ේෂ්ටාන්ග ප ආර්ග බාඩන් කරන්න කියන ධර්මය චතුරවාය සතය ගෙන ගන්න කියනවා මොකට නිවන්දගන්නන විභාග පාසේ එතකට එහෙම පරම්පරා ගාන ගියාම ඔ උගත් පිස්වුව තමයි හැ වෙන පිස්වුවක් හැදන්ට බ පරේෂණ තුස්ාවනවති මාය වැයනක තමයියි. ඒ නිසාවෙ අර කමටහනෙන් ලැබෙන ප්‍රත්්පලයක් මේ කියන එක හැමවිල ධාරණය කරගන තමයි මේ බනත් අහඳු. නැසු තමන්ගේ හවංකාමකට අවබෝධ කරගන්න පුළුව එකක් කියලා හිතුවෝත් හතරය නිමාරය ඒ හිතන්. දෙකාදැන් අපි සූත්‍රය තියෙන ධර්මකාරණටික මෙහෙම මං හැමදාමගේ කිය කිය මේක නැත්නම් හැමෝමේ දාගන්න පුළුව ඉගග නිවන්ද එක මෙතන්නන සතිවටටානය වරල ලැබෙන ප්‍රතිබලයක් ගැහැයි මේ කියන්න කියන්නේ එක හැම දාම කියන්නේ මේක වරද ද ගත්තොත් සම්පූර්ණ ද පයකරන්න භාවනාවෙන් පලරෝජණ ගන්ඩ බයකන දැන් අපිට අද පැහැදිලි කරගඩතියන් සම්මාධී්‍ය සූත්‍රයේ විඤ්ඥානං පජා විඤ්ඥාන සමුදය අංචපජානාති විඤ්ඥාන නිරෝධ අංචිපජානාති විඤ්ඥාන නිරෝධ ගාමිණ පටිපදායි පජානාති කියන ධර්මකාරණා හතරයි සරත්තාදර දේශනා කරනම් එතන මේ ශ්‍රාවකයෙක් විඤ්ඥානය පහළ වෙනකොට ඒ පහළ වෙන විඤ්ඥානය ස්වරූපය සතිමත් සතියෙන් දකිනවත් පජානාති සතුමත් වෙන ඇති සම්පජන්නේයට අහු වෙනවා. ඒවගේ විඤ්ඥානය නිරුද්ධ වෙච්චි තැන වි්ඥාන රුද නි්ඥානය පවතින්ඩ හේතු ්‍රාධකය දකිනෝත්. ඉඥානන්ත සමුදයන්ශ පජානත්. ඇසුව මේ තිවසන් කලාවේ විභාග පස්සෙන්ද දැනකට හරින නැ හරලා තමු භහගේ ලිවේ විදිහට අරයෂ්ටාංග මාර්ගගේ වභහ පාසෙන්ට දැනගත්ව වගේ විංඥාය දැනගත්තර වැට මස්ටල වසගල් පජානාතීක නනි මාස්ටර්ගෙන් ලැබෙන කන්නෙවේ පජානාතී ගුමෙන්ල් ලැවෙන්නේ සතිපට්ටානය වඩල ලැබෙන වේපුල්ල සතියකට අහුවෙන. ඇතු සතිපට්ටානය නැති තැන පජානාතී ගුණේ ඇතියෙන්ට බෑ කියන ජානාතිීගුමින් තකට විඤ්ාන සමුදය කියන එක විඤ්ඥානය ඇතිවෙන්ට මූලක හේතුව ප්‍රධාන හේතුවම කදද ඒක දැනගන්නව කවුද සම්මාධිච්චිලාවය. ඒ වගේ විඤ්ඥානයෙන් නිරුද්ධ වෙච්චි තැන දනගන්නවල් ඒ නිවනයි ත විඥානය නිරුද්ධ නොච්චි තැන දනගන්න නිරුද්ධ වෙච්චි තැ නගන්නවා එහන් විඥ්‍යානය නිරුද්ධ වෙන්නේ හේතුවත් නිරුද්දධ නොවෙන හේතුවක් සමුදේ වශයෙන් දැනගන්න. ඒකම දන්වාමේ විඤ්ඥානයේ නිරුද්ධ තැනට යන ඒ කයන ක්‍රමය ඒකත් දන්න. වෙන ක්‍රමයකට බෑ. ඉගන ගන බෑ බනහාල බෑ දන්දීල්ල බෑ සිිල්රැ කල බෑ සමත භාවනා කරලා බෑ. නදැනගෙන තමයි බුදුගුණ භාවනා කරලා විඤ්ඥානය නිරෝධ විනා කියල හිතන්න. බුදුරැස් දැකළම සෝවාන් වුනා කියලා හිතන්නේ මෙය දන්න ඇති. මෛත්‍රී භාවනාවෙන් සෝවාන් වුනා කියලා හිතන්නේ එකයි මොකද වි්ඥානය නිරුද්ධ වෙච්චි පතිපදාවත් දැනගන්න ඒ දන්නේ ඒ ප්‍රතිබදාවේ ඉන්ඩ ලවිඤ්ඥානය නිරුද්ධවෙෙක්ක මහොතක් වෙලෝ එකයන්නේ සතිපට්ටානේ වැඩෙන තැනක තියන ලක්ෂනයක්. බනහනු තැනක තියන ලක්ෂණයක් නෙවි. පොතක් බලන තැනක තියෙන ලක්ෂණයක් නෙමේ. ධර්මය සාකච්ඡා ද තර්ක කරන තැක යන ක්ෂණයක් නම. සතිපට්ටානේ වැඩිල ආර්ය්‍යෂ්ටාන්ග මාර්ගයේ වැඩික්චි තැනක තියන ලක්සෂ. ඒ ලක්ෂණය එක එක එක්ක කතා කරන්න පුළුවන් ලක්ෂණයක් වෙන්න බෑ තව එක කුට උගන්නන්න පුළුවන් ලක්ෂණයක් වෙන්නත් බෑ ඒ ලක්ෂණය පොතක ලියන්න්න පුළුවන් ලක්ෂණයක් වෙන්ඩත් බෑ මේ ක්කොම ඔය කියනසාංසාරික ස්වරූපයේ ලෞකක ස්වරූපයේ ගනු දෙෙනුව එකට එක්කට සම්බන්ධයක් නැති ලක්සණටක අරවාගේ බොරු හතා ගන්නේ මල්ලඟ මේ වගේ ගුණ තියෙනවා කියලා හදා ගණ්ඩ පුළුවන් අර විඤ්ඥානය කියන එක මොකක්ද කියලා දන්න ඇත්තා. වි්ඥානය කියන්නේ වචනයක් පාලි වචනය. ඕගේ අර්ථකථන දුන්න කියලා අර්ථකතන දෙන්න පුුවන් ඕන ඕනේ දිහහිට අර්ථකතනය හරි ගියා කියලා අර්ථකතනය ඉදනගත්තා කියලත් විඤ්ඥාණංශපජානාති වෙන්න කවුරු. මොකද විඥාණංශපජානාති වෙන්නේ සතිපට්ඨානය වැඩලා වඩපු තැනක තියෙන ලක්ෂණය. නමුත් තැ අර බොරු දේවල්ලොලට අහුවෙන්න ඇතුෙන්ඩ විඤ්ඥානය කියන එක ධර්මාණ කොලෝ බුදුහම්දුරගේ පණිවිඩේ අනුව සාත්‍රය මටමකින් යමකුට ඉගෙන ගන්න පුළුවන් මේ බණ කියන්න එහෙමේක්. තු ං්ඥාංච පජානාතී වඩ බනහාල බෑගාට විඤ්ඥානය ජානාතී වඩ පුලුවන් බනහාලා ඒත් බොරු වර්ථකත නැහුවෝ කවදාවක් පජානාති වඩද්ද ඇ එහෙම විඤ්ඥානයක් සතිපට්ටානය තුළින් අර නිරුද්ධ වෙන්න නෑ බොරු්ඥා මේ බුදුහාන්දුරු දේශනා කරන විඤ්ඥාන ස්වරූපියතමයි මේකට දාලවෙේ. බුදුහාන්දුරු දේශනා කරන විඤ්ඥානයේ ස්වරූප සමධිට්්‍යි සූත්‍රයේ දී සැරුත්හාමුදුරු හයක් පෙන්න්නනවා. විඤ්ඥානයේ හයට කටල පෙන්න්න. චක්කෝ විஞ්ඥාන සෝතවිඤ්ඥාන ගාන විඤ්ඥාන ජෙව්හාවිඤ්ඥාන කායවි්ඥාන මනා එන සංසාරය හදන දොරටු හය තුළ පහලවෙන්න ධර්මාණුකෝලව නාමස්වරූපයේ රූප නැති නාමස්වරූපයේ මානසික දෙයක් විඤ්ඥාණ එතකොට මානසික දෙයක් කියන්නේ ්‍රව්යක් නෝනෝ රව්යක් නෝන කියන එකට අද වර්තමානය භාවිතා කරනවා වචනයක් ශක්තිය කියලා බුදහදුරෝ සක්තිය කියන්නේ ශක්තියක් ද්‍රව්වයක් දිටන්න ධර්මානකූල විඤ්ඥාණය කියන්නේ ද්‍රව්වයක් ශක්තියක් නොවන දීද තට එක නාමයක් මනසෙන් ඇතිවෙනද මනස තුළ හටගන්න එක තට මනස්කූල හටගන්න මේ වි්ඥාන තියන හයා චක්ක විඤ්ඥාන සෝත විඤ්ඥාන ගාන වි්ඥාන ජිගවාහා විඥාන කායවි්ඥාන මනවිඤ්ඥා හැබැයි මේ විඤ්ඥානය හැමවෙලිහිමනෑ චක්කවිඤ්ඥානය හටගන්නේ ඇහැට රූපයක් පේල මොහෝතේද පෙන්ඩෙන්ට පෙරත් නෑ පෙනුවට පස්වෙෙත්න එහනම් වි්ඥානය තනි දෙයක් නෙ අපිත් ළඟතියන්නේ විඤ්ඥාන පරම්පරාව. ඉතා වේගයෙන් හැ අටගන්න පරම්පරාව. ඒ පරම්පරාවේ තියෙනවා ගොනු හයා ඒ වතමයි චක්පු සෝත ගාන ජූහ අය කියලා දල්ති මන කියල දල්ති. එතකොට මේ ගොනු හයෙන් පරම්පරා හයක් වෙනවෙන මඇති කරහ. ත විඤ්ඥානයේ නිරුද්ධ ව නාම ඇහැට පේන එක නවතින් නෑ දෙ පසකම්මල රැවටෙන්නේ ඔන්න වගේ හර වැදි බන හාලා ටිවසන්ග. දෙ විං්ඥානයේ නිරුද්ධ වෙලා වෙට භාවනා ගන්නකොට කියිල හිතනවා ඇහැට පේන්න ඇත්නම් කනට ඇහෙෙන් න්න ඇත්නම් එතන විඥ්‍යානණ නිරුද්ධ වඋනා කියන්න බුදුවන්. පොල්ගහ පොල්ගහක් පේන වෙලාවේ පොල්ගහහි ඇතුළුදේ ධදු කලාප පේනවාවන විඥානය නිරුද්ධ වෙලා නෑ විකෘති විඤ්ඥානය එකටත් වි්ඥානය නිරුද්ධ වුණ කියන්නේ බුදවන් උපහස කම්මල්ලට ආන්න එහෙම වෙලා සවවා විෘතිය විකෘතිය ඇහිලා එතකොට එමොකදී විභාග පස්සෙන් ධර්මය ගනගත් එක පති විපාක පල දෙන විපාකදන ධර්මය තමන්ගේ චරියාවගට තමන්ගේ පැවැත් මට ඉදාගෙන එක හින් දරූ ප කලාප දැකපු උපාසකම් මල සෝවාන් වෙලා කට රන් වෙලකොටත් ඥාන නිරුද්ද න්ද ට පේන දී නැවති ලත් විඥානය නිරුද්ද වෙන්න ඇහෙන දේ නැතිලා නෙවෙේ විඤ්ඥානය නරුද්ද වෙන්නේ පේනදේ විකෘති වෙලා නෙවෙයි වි්ඥානයේ නිරුද්ද වෙන්න. විඥ්ඥානය නිරුද්ධ වෙන්නේ පේන එකකා නැති වෙලා පෙනනීම නැති වෙලා නෙවෙයි පේන පෙනීමී අයිතිකාරය නැති වෙලා අ්‍යතන විඤ්ඥානය නිරුද්ධයි පිෙනීමටඇතිල්ලා විකෘතියක් පෙනනි ලද භාවනාගන්නකොට ප්‍රාජෝ කියන්නේ මට පේන්නේ නලිය නොව වගේ නලියනවාගේ පෙනීීමම විං්ා නිරුද් වික්චිත නවේ සම්මාධිට්ි ලක්ණය නෙවයි නමු භාවනාව එහෙම අධදැකින් ලැබෙන්න්න පුළුව අදදැකීම වැදගත් දෙයක් නෙවෙේ. නමුත් ඒ අදැකී හරහා තව භාවනා වඩඩුහි අදදකින් ලබනේ කහොඳයි. වැරැද්ද අධදකීමට තීන්දු දෙන එක එතන වැරදි තීන්දවා වැරදි තීන්දුව තමයි විකෘතියක් පේන තැන දෙන තීන්දුව දෙන්නේ අටවෙනි මාර්යා හතර නිමාර්යනින්. ඩියවසන් කලා වෙදී ඇහැට පේනට වූපයක් විකෘති වුණීනේ මාස්ක විකෘති කර න ඩියවසන්ති විකෘති වුණනි ත්න අබිධරම මාස්කරලායම උගන්න. න භාවනා ගන්නගොට පේනැත් පේන එක විකෘති වෙනවා මේක වෙන්නකුට. එකට පේනක විකෘරතුව යුනාාම මං උසස් ඥානයහ ලැබව ගියන එක ඥානය අයිතිකාරයා අටවෙනි මාරයා මකු බව අටවෙනි මාර්යාගේ මාරව දක්කි තකට ඒවට අහුවෙන්නේ කවුද ඒකට අහු වෙලා තමයි රූපරාග අරුවපරාග කියනව නිර්මාණෙන් ඒකෙන් තමයි අර භාවනා කරණය අලුද්‍යයාාන ලබන්නේ අලුත් මාර්ගඵල ලවන්නේ හැමෝම මොකද මේ ඉන්න හැෝට ඔළුවට පොල්ලකින් ගැහුවොත් රැස්පේනෝ එනම් මෙ ඉන්න හැමෝම සිිත දැම්පක්චරෝත් පාවනාවකින් ඒකෙත් තියන ක්‍රමයක් තිය ඒ ක්‍රමේ බොරු තැනක් කල්ලගත්තොත් ඒ බොරුව හැමෝටම ඇත්තක් වෙනවා අන්න එතකොට සම්මාධිට්ටිය කියලා මිත්‍ය දෘෂ්ිය වැළඳගන්න මිත්‍යා දෘෂ්ටික රැලක් බිහිවි ඒ මිස්තාජෘෂ්ටිය වැළඳගඩ උදවෝනේ බනෑහීමනය ව භහනා කිරීමයි ඔයතන අමාරතන ඒ වැන් තමයි රෝපරාා රෝපරාගෝලින් වෙනත් ආගම් දර්ශන බිහිවෙන් වනා කරන්න මේ ඔල බල නිවර්ණ යට පත්්චරල ලබාග දැ එහෙම තැනක් නෙවෙගේ නබද හමුදුරු සම්මාධිට්ටි එන මේ විඤ්ඥානය කියන්නේ මොකදද විඤ්ඥානය කියන සරල අදහස වෙන් කරාඩ පුළුවන් කියනක එච්චරා ඇැස මේ හිතන තරම් හා ගහම්මිීට සැඟ වෙක්ෂි ගුප් දෙයක් කියන එක නෙමී කියන්නේ බොම සරල වචය යමක් වෙන් කරන්න විඥ්ඥායි රූප වෙන් කරන එක චක්කු විඤ්ඥානඒ සද්ධීන් වෙන් කරන එක ගඳ සුදිීන්ෙන් කරන මනෝමිය ධර්මයකින් වෙෙන් වෙනවා එක පේන එකක් ඇහැට විං්ඥානෙන් කෙරන්නේෙක් කියලා ඥාය නිරුද්ද වෙනවා කියයන්නේ පැෙනීම නවති නොවනවේ පෙනීම විකෘතිය වෙනවත් පේන එ අයිතිකාරයෙක් එන්න අයිතිකාරය නැතුව යන. තොට අයිතිකාරයන් නැතුව පේනේටගනවා දිට්ටේ දිත්්තමන්තම් භවි්ස. විකෘතිය පේනේ ගට උපාසකම්මලගේ නවා දිට්ටේ දිට්ටමන්තම් භවවි්සති උ රූපකාලාව පේන ග. මනුස්්‍යය පේෙන් නෑ ඇගුල්ලන්ට ඊට ඇි දියුණු විඥානය පෙන්නේ මස් ගොඩක් ඇට ගොඩක් ලේගොඩක් මනවදමින් විඤ්ඥානය රුද්ද වෙලා නෙවෙයි විකෘති වේම. න එතනින් භහවනාව දියුණුඉ කියලා ඕන කැනෙකොට ඕන තරම් මතවාදහැදිය. හොර සෝවාකන් ලෙබේ හොර සම්මාවාධිටි ලබියක් යන්න ොලක් වන්ඩ තමයි රිුත්තාන්දරමයේ දේශකර එම තැන නිමී සම්මාධිට්ටි. තර්ම විඤ්ඥානය ගැන තව ඉගෙන ගැනීමයි වැදගත්තෙන්නේ විඤ්ඥානය කියන එක හෙන වෙන් කිරීම කරන්න විඤ්ඥානය පහළවෙෙන්ඩ සංසාරගත මනුස්්‍ය ඇර තියෙනවා දොරුටු හයා ඒ දොරටු හය තුළියෙන් ඒ වි්ඥානය පහළ කරගෙන සංසාරය හදන්නේ විඤ්ඥානය අයිතියකෙක් බිහි වුණම් අයිතිකා බිහි කරන්නේ තන්හාාව. එන විඤ්ඥානය පහලඋන හැටිය විතරක් සංසාරය හැදන්නේ විඤ්ඥානය තුළි එක අයිතිකා බිහිවෙනවා විං්ඥානයෙන් හටගන්න වේදනාව අනුව තන්නාව කියන එකයි අයිතිකා බිහි කරන අවස්ථාව. සන්හාවත් එහෙන ද්‍රව්්‍ය මේේ දෙයක් නෙවෙයි නාම ධර්මයා මනස තුළ ක්‍රියාත්මක වෙනද. ද්‍රව්ය තුළ නෙවේ තන්හාාව තියෙන්නේ විඤ්ඥානය තුළ හටගන්න දම්මය. විඤ්ඥානය තුළ හටගන්න හැමදේීම දම්ම. සිත තුළ හටගස් න්්ානය ගැන සිත කියල ගන ඤ්ඥානම සිත තුළ හටගන්නේ දම්ම සිත තුළ හට ගන්න ප්‍රබලම දම්වය මේ සංසාරය හැදන නාමරූප. රටිවුසන් ගේ උපාසකම්මලාට නාම රූප පරික්්චේදුඥානය ලැබෙනවා ටිවුසන්නගද. එහෙම ්‍රහමරූප ඒගනිෙකවත් දන්න දැනගෙන ද පරික්චේ ඥානය ලෙබ. ෝක්කම කුලක්පුුව හින්දා. ෝඩකම හින්ද හදාගත්ත විකෘති ධර්ම සැරුත් හාමුදුරුව මේ පැහැදිලි කරන්න ධර්මයට අනුගත නැතිීම. එන් බේෙන්ට ජන දනගන්න බේරෙන්ඩ බැරි නමුපතය සිදුන්න මෝඩය වගේ කරන්න තමන් ගිටි වුසන් කලාව සහතිකය ලෞකිකයි එවැන් වැඩක් නෑ ආර්ේෂ්ටන්ග මාර්ගය වඩන් ඒවා මෙතන්දි භවිතා කරන්න එපා කියන එක තමයි මේ කියන්නේ. මේ විඤ්ඥානයේ තව බුදුහාම්දරෝ පැහැදිලි කන්නවා මෙන්න මෙහෙම විඤ්ඥානයට උපමාව පංචස්කන්දයටම දෙනවා පෙනපෙන්ඩු උපම සූත්‍රය තුළ පෙනවන්්ඩ ෝපමා රූපා වේදනා පුබ්බොල උපම මා සංඥා කදල උපමවා සඥාගනක මරිචකෝපම සංකාරා කදලූපම විඤ්ඥානා ගද දේශනා මයෝ පමංච විඤ්ඥානා පංචස්කන්නේයගේ උපමාර් දේශනාව මේක ද්‍රිපිටගේ කීපතනක දි උපමා දේශනා කරන්නේ මේක තිවසන් ගිල්ල ජැනගඩ බැරිහි විභාගලියල ජැනගඩ බැරිහි උදහගරු දේශනා කරන රෝපස්කන්දය පංචස්කන්දය රූස්කන්දය පෙනපිඩක් වගේ උපමා කරන පැෙනපිට රූපස්කන්දයගේ නොව ැනේ උපමාව වේදනාව ජියබුගුලක් වගේ වහිනකොටයත් වැලකට වැවට වහිනකොට වදදිිමු කක්ද දිය බුගලු හට ගන්නවා හහි බින්දෝ වැටිලවතුගේ ආන්නේ වගේවෙදනම් උපමම සංඥාව මිරංගුවක් වගේ සංකාර කියනවා කෙහෙල් ගහක් වල උපමාව ගෙල්ද හා සංකසාර්කයනක නවීමේ කියන උපමම. ඒ වගේ විඤ්ඥානයට උපුමාවක් දෙනවා හරියට මායාවක්කොත් මයෝ පමං්ච විඤ්ඥා විඤ්ඥානය මායාවක්කොත් මායාවකින් කරන්න බොරුව එන ඇහැකින් කරන්න බොරුවා බොරුව මොකක් ද සංසාරයක් හදන බොරුව කරන්ඩ මූලික දරුණුම කෙනා කෞද්ද. වර්තමානයේ ඒ බොරුව කරන බොරුකාරයට උදව් එන මූලික ධර්මය තන්හාව. එන විඤ්ඥානය තුළ ලොකුම මායාව තන්නාවයි. විඤ්ඥානය තුළ තන්හාව පහළ වුණ විඤ්ඥානය අයිතිකාරය බිහික එක තමයි බොරුව. පේනයකොට පේන එක බිහි කරන්න තන් නාවයි මේ මායාාව. පේන එක බිහිවුනේ හැටිය පේන එක හොඳ හෝ නරක වෙනවා හෝ එතකට විඤ්ඥාණ මායාාව දෙවනි අධීර. පේන එක බිහිවුණොත් පේනදය ගැන අර්ථකතනයක් තියෙනවා. හොඳ හෝ නර. එතකට හොඳ හෝ නරක බිහිවුණොත්. මේ විඤ්ඥාන මායාව තුළ ප්‍රෝපනය වෙනවා හොඳ දීට මානසිකස්වරූපයක් හා නරක දවිට මානසික ස්වරූපය හොඳ දේට ඇලෙනවා නරග දීට ගැටෙන් ඒ කියනමගක්ද අභිද්‍යා ව්‍යාපාත්. හොඳ විඤ්ඥාන මායාව ස්වරපය එ සම්මාධිට්ටිය තුළ ඔය විඤ්ඥායනයේ මායා ස්වරෝපය හක් කරන. එතකොට කියෙනා විඤ්ඥානය නිරුද්ද වුණ. මේක පෙනනීම නැතිවෙලත් නෙවෙයි පේනක විකෘති වෙලත් නෙවෙේ වෙන්නේ පේන එකකා නැතිවෙලා. ැ පේනකා නැතිවෙලා සම්මාධීට්ටිලාවියෙක් බිහිවෙනවා. එතකොට සම්මාධිට්ටිය අයිතියකා විඥාන නිරුද්ද වෙලා. මසොහෝවාන් වුණා අහවල් වෙලාවෙද අහවල් තැනදී ඔය උපාසක උපාසිකා වන්ගේ රඟපෑ කෝලා මොකද කෝල්ලන් කරන්නේ මේ කියන සම්මාධිට්්‍යයේ ලක්‍ෂණ දන්න තිහින්ද ්ඥා මයාාව කියන එකතු මායාස්වරෝපයේ ප්‍රධාන මාංගේ වි්ඥානය. ශංස්කාර නෙවේ මායා වි්ඥා. දැ ඔය මායාස්වරෝපය හක්ම නැකොට සම්මාධික්කල් ලැබෙනවා එතකට විඥ්ඥාණංජ පජානාතය කියන තැනදී මෙන්න මේවා ශ්‍රාවකයා තුළ අන්තර්ගත ව යුතුයි දැ ඇහෙෙන් රූපයක් පේනකොට ඒ ඇහැම් පේන රූපයා ඇැබ ඒක මට පේනවා කියන සංකල්පනාව බිහිවෙන්න බෑ මට අයිතිවෙන්ඩ බෑ අන්න චක්වවිඥ්ඥානය නිරුද්ධවෙෙන පැෙනීම නැවතිලාව පැෙනීම විකෘර්ද වෙලාවත් දෙම මේක වෙන්නේ පෙනන එක නැතිවෙලා. ඇවුල්ලන්ට පෙනන්නේෙ කානැති කරන්න දඟලන්ද ගියට ටිවසන් ගියාට පෙඩක්නෑ ඔයගොල්ල කරන භාවනාවෙන් වෙන්නේ පේනේ කාණ ඇති වෙන ඕනෙවෙේ ශරීරි අයිතිය කාන ැති වෙන්ඩුව මොකද මේ භාවනාව සක්මක් භාවනාව කායනු පස්සනාව වඩනකොට වෙන්නේ චක්කු විඤ්ඥානයක්ක කරන භාවනාවක් නෙවෙන් ගීක සෝත විඤ්ඥානය එක්ක කරන ගණු ගෙනුවක් නෙවීමේ භාවනාව. ගාන විඤ්ඥානයක්ක කරන ගනු ගෙනුවකුත්ේ පහුවකුත් නවෙව භවනාව කයනු පස්සනාව කියන්නේ. මනවිඤ්ඥානයක්ක කරන ගඩු දෙෙනවකුත් නෙවී මනෝ විකාරම මෙතෙන්ටවවැඩක් නෑ. ඒ හින්දම්. ඇහැට පෙන් නැති වෙලාවේ රූප මනසර හැදියකි. මකද අතීතයහෙෙන් දැකපු සියල්ලගේම නාමරූප පරම්පරාවක් හදල හමාරයි. දැන් චක්කු විඤ්ඥානය පහළවනු එක හදනවා විඤ්ඥානපච්චා නාමරූපන් කියන්න නාමරූපිය. චක්කු විඤ්ඥානය හරා දැකපු ඒකින් නාමරූපයා නාමරෝපය ගැන මනෝමිය එනං ගොයගොල්ල උපන්දා හිඳල මේ දක්වා දැකපු ඔක්කොගෙම නාමරූප තියනවා දැකපු එක නැති වුනාට දැකපු රූපය වර්තමාන නැති වනාට දැකපු එකේ නාමරූප අල්ලගෙන මනෝවිඤ්ඥානයට ඕන මායාවක් කරෙහි හිදා උපාසකම්ම උපාස මහත්තුරු වහ වනා කරන්නකොට ඔය දකින්නේ ඇහැට නෙවේ මැරිච්චේ ආච්ච්‍ය අම්ම පස්සෙන් එනවා මරිචේ ආචය අම්ම දැක්කේ කවල අද දකින්න පුලල මැරල අතීටී ආත්‍යයම්ම මැරුණට ආත්‍යයම්ම දැකපු එකාගේ නාම රූප පරම්පරා මැල්ලනෑ. ඒ නාම රූප පරම්පරාව ඇහෙෙන්නෙමයි මනෝ විඤ්ඥානය හරහා හර රූපය හැදියකි. දැන් බුදුර රැසුත්තහොමේවා ඔය භහාවනාම්පේ න හැම රූපයාකම හැම පුද්ජලයෙක්කුම සක්‍රදීය දැක්කත් සවයසක්‍රදීයද දැකපියගෙක් නෙවී ඉස්සර දැකවු රූපිය එක කලාකාරය ගි චිත්‍රයක් වෙන්න පුළුව මහා්‍රහමය දකි නමේ උපාසක පාස ගවාවට හැදන කකවු ලම්බවනර මොකදම නාමරූපය පරිච්‍ය ඥානය තියනෝගෙලකිව වනනාම රූපය අන්දුරන්නේ මට මෙහෙම දෙයක් වේනවා මෙහෙම දෙයක් ඇහෙනවා කනට දැහෙන් මට තිලක්ෂණය ඇහෙනව කවු්ද කතා ඊ අඩින් කියන ඒ හඬ කවදාවත් අහලන ඒ හඩ හල නැත්තේ ඇයි ඔය අහබු හඬකම සංස්කරණය මොකද නාමරූපිය තුළින් පුළුවන් මනෝව විඤ්ඥානයට ඒක සංස්කාරයක් කරන්ඩ චිත්ත සංස්කාර හම් ඔයගොල්ලො හපු නැති හඬක් කවදවා හඩ බෑ. ඔය මල විකාර කර කර වයිසට ගියාට වැඩෙන සතිපට්ඨානිෙකුත් නෑ. මං ඉහලයි මට මේ ඥාන තිී නවාගේ ලවඇන් තීන්දු කරන්නේ කා ළඟතිය නිමිත්්‍යය දෘෂ්ටිය මකද සම්මාධිට්ිය ගැනීම කක්ද කියලා නොදන්නක. ඒ එහෙම විකාර කරර කට් අඩිය කබුව පස්ේ ඇවිදැඇවිද උන් කියනේව ඇත්ත කරගැන බුදු හමුදුරෝගේ ශ්‍රාවක භහාවෙන් ඉවත් වෙලා මැරලෑන එක තමයි බහුතරයකට වෙන්නේ මොක ධර්මය සර්පයත් යන්දකින්ට ධර්මය උදව්වෙන වගේ උධර්මය සරර්පය පොඩ්ඩ වැරදුනනාද හපාක එක හින්ද මේ විං්ඥා නමායාවක් කියලා දේශනා කරන්නේ මේ හපා කෑම ඔක්කොම කරන්නේ ඔන්න මායාකාරය විඤ්ඥානය. එනම් මෝඩයවගේ වර්තමාන ආරමුණේ සතිය පවත්තන්න්න දැන ගණ්ඩෝන අනික් කිසි දෙියල් ලොකු වෙන්ඩ බෑකාටුව ඒ අප්‍රති පලප්පවි්ඥානය මායාව ඒමායවල් එකක් කෙනට වෙනස්සෙන්න්නේ ඒකාගේ චරිියාවහින්ද ඒ චරිියාව ගොල්ලු නිල නෙම දියවස ොින් හදාගත චරයාාව ෙන්ඩක් පුළුව විභාගලියල් හදාගත්ත චරයාාවෙන්දක් පුළුව එක එක අයික තර්ක කරලා හදගත්ත චරියාව වඩ බලා වෙනක් ගූට දර්ම කාලයක් රස්තියාදුගගහයි ගෙන ගත්ත එකඒ චරිියාව ෙන්ඩක් පුළු. ඔය ඔක්කොම විඤ්ඥාන මායාවට අහුවෙන්. දැන් මෙතන විඤ්ඥාණය නිරුද්ධ වනොත් එක දෙයක් අවබෝධ වෙන. වි්ඥානය ඇති කරන ප්‍රධාන හේතුව ැතුව තමයි නිරුද්වේ විඤ්ඥානය සමුද්දය එහෙනම් අවබෝධ වෙනවා කියල සරයුත්තාදුරු දේශනක විඤ්ඥානයේ සමුදය කියන්නේ මොකද්ද කියලා තැරයුත්තාමුදුරුවෝ ශාත්‍රී මට්ටමයෙන් පැහැදිලිකන් ප්‍රයෝක මට්ටමන විමේතිය විඤ්ඥානය සමුදය කියන්නේ ව තතාගත ධර්මය මොකදද විඤ්ඥානය හැදනෙන හේතුව මොකද්ද කියනකන්න ද හේතු ොඩත් ය ප්‍රධාන හේතු ගන්නමේ වැදිී එ ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ සංස්කාරයි සංකාරපච්චා වි්ඥාන් එන විඤ්ඥානයක් කටගන්න ඊට මුල්ලින් තියෙන් දෝනේ සංස්කාර සංස්කාර කියන එක දන්නේ විභාග පාස්සෙන් සංස්කාරය ඉගෙන ගත්ත එක නං ඕෝක විඤ්ඥානමායාවට තවත් උඩ පනින්ද හොඳ හේතුවා බද බුදුහම් දුරුවන්ගේ නිවන්දකිින්ට ධර්මය නිවී ගෙන ගන්න විභගවස් ඇැහෙම අවුරුදුු හැටපැන්නට පස්ේ ගලෝගන්න අමා බොරු කරන වැඩි විඤ්ඥානවායාට අහුුවෙනවත් වැඩි සංස්කාර කියනේවා විඤ්ඥානය ඇතිවෙන්ඩ හේතු වෙච් මූලික හේතුව එකම හේතුව නෙවී මේ කියන්නේ මේ හේතු ගොඩක් තියෙන් නොයක ප්‍රධාන හේතු. සංස්කාර නැත්නම් අනික් මොනවතිබුණුවත් විඤ්ඥානය පහළ වෙන්න කියලා මේ කියන්න නැ සංස්කාරවෝල්ට තව විඤ්ානයට උදව්වෙන දේවල් තියෙන් පුළුව ද ගුව ගොක්රන තිබුණනට සංස්කාරන තිතැන වි්ඥානය පහළ වෙන්නේ. සංස්කාර කියන මොනුවත්. ඒක ධර්මානකුළු දැනගන්න. කපුුව කට්ටඩිය මාහාචාරවරයා නවකතාකාරයා කෙටිකතාකාරයා චිත්‍රකාරයා කියන සංස්කාරය බුදුහාමුදුරු දේශනාගන්න සංස්කාරණය වී. ද ඒ ඉගෙන ගත්ත මිනිහට හෙනම්. සංස්කාරෝලිින් විඤ්ඥාය හට ගන්නවාගීන එක තේරෙන්ඩි විදියක් නෑ. බද බුදුහන්දුරන්ගේ ධර්මයන පිළිගන්නේ අර කියපු පුද්ගලයගේ දර. මෙතන සැරියත් හාදුුරෝ මේ සමාධිට්ටි සූතයේදී සංස්කාර හඳුන්වනු මෙතන්ද හඳුන්නේ කාය සංස්කාර වචී සංස්කාර හා චිත්ත සංස්කාරයි. සංස්කාර කියන එක පරි සම්පාදේදී බුදහම්දුරුවනයාය දෙහෙකින් කියනවා. එකවත්තාාවකද දේශනා කරන්නේ කාය සංස්කාර වචී සංස්කාර චිත්්‍ර සංස්කාර. තමත්තාවකද ඒකම දේශනා කරනවා පං්ඥාභි සංස්කාර ්ඥාභි සංස්කාර හා ආනෙන් ජාභි සංස්කාර ඔය දෙක දෙකක් නී. ආය සංස්කාර වජී සංස්කාර හරහා තමයි පඥ්ඥාවිි සංස්කාර පු්ඥාවිශංස්කාරතිය. චිත්ත සංස්කාරයක් තුළකමයි හැම වෙලේම තියෙන්නේ ආනෙන් ජාවිි සංස්කාරය. ඇවැයි පඥ්ඥාවි සංස්කාර ආපු්ඥාභිශංස්කාරින් ්ඥාපි සංස්කාර ගන්නේ පින් අ්ඥායන පව් පින් පව් කියන එකයින්නේ. එනම් පින් පව් කියන එක චත්ත සංස්කාර දිටත් තියෙනෝ හැබයි ආනෙන් ජාවි සංස්කාර හැම විටම චිත්ත සංස්කාරයක්මයි ආනෙන් ජවිශංස්කාර තියෙන් මනුස්සෙකුට නෑ ආනෙන් ජාවි සංස්කර තියෙන් අරූපාාවචර බ්‍රහ්මියන්ට. මනුස්සයකට ආනෙන් ජාවි සංස්කාර ඉන්නනම් පිම් පව් කරලා හරියන්නෑ පින් පව් ඉකුමෝලා කාමා වචර කුසලේ කාමා වචරා කුසලේ රූපා වචර කුසලයයක්. ඉක් මන්්ඩු ඉක් මොල අරූපාවචර කුසලට තමයි ආනෙන් ජාබි ගන් ඒ ධර්ම අපකට අඩිය ගන දර්ම ෙනවී මහාචාරෝරය ගීන ධර්මයනවේ බුදුහන් කරග දරම. එකට සැරියුත්තාහාමුන්දුරුව මෙතැන සම්මාධී්‍ය සූත්‍රයේ දී කෙන් අරන්තියෙන්නේ පු්ඥාාව අපු්ඥාාවී ආනෙන් ජාිගනේ වනමි ආ සංස්කාර වචේ සංස්කර හාචිත්ත සංස්කාරයි ඒ තුන ගත්තත් මේ සංසාරයේ ලෞකිකත්තේ තියෙන සියල්ලුම සංස්කාරටක අයිතු නයාය දෙකක් විතර ඇයි පැහැදිලික. එතකොට සංස්කාර නැති තැනකයි විඥ්ඥානය පහල නොවන්. සංස්කාර තියෙන තැනකයින් තමයි විඤ්ඥාණය පහලවෙන්න ත කාය සංස්කාර වචී සංස්කාර තියෙන තැනක තමයි හැමදාම විඤ්ඥාණයක් පහළ වෙන්දූ තැ කියන වි්ඥාණය පහල වනා අමකද වි්ඥානය නිරුද්ධ වූ නව මෙතනී අයට මං හැමදාම කිවන්නේද භහාවනට කකර යු දේවල් වෙන්න වා රොත්. වෙ වයිසට යන්නේ මෙහි ඇවි සම්ප්පල අප කියනවා ඕකොමක කාය සංස්කාරයදද වචී සංස්කාරයදද චිත්ත සංස්කාරයද මකද ව සම්පප්පල අප කියනකොට පං්ඥාභි සංස්කාරයද ාබි සංස්කාරය ද ආන ඉජාාවි සංස්කාරයද පු්ඥාි සංස්කාරය අකුසා ද සම්ප්පලාපය කිව්වේ නැත් නං කියන එකෙක් බිහිවෙනවා ද දැම්මාගේ ලොකු දුව ඉන්නේ බිට රට කියලා පටන් ගන්නකොට ඒ වචන කිව්වේ නැත්නං මම මේක කිව්වා කියලා තේරෙනවාද මම කිය මම මේක කිව්වා කියලා තේරෙන එක තමයි විඤ්ඥාදි එහෙනම් අතීතයේ සංස්කාරය අල්ල ගැන තමයි වර්තමානයේ විඤ්ඥානය බාලුවෙන් හිතාගැන ඉන්නමේක කතා කරාට එහෙම එකක් වෙන්නේ එවගොල්ලාගේ එහෙනම් සංස්ර වචීර කාය සංස්කාර නවතිනවා ලෙඩ හැදුනම් තැමයි ශරීරය දුරුවලු වුණ ොම්මොකදවී ඔය සුද්දු ඇදකන් රත්්‍යයාදු ගානයක පුළුවන් දැ ුදු ඇඳදකන් රත්තියාදු ගානයකට කියන්න මොන සංස්ථාර ගීල හැ? සුද ඇද ගැන කටවාහගෙන රත්ය අදු ගහන ට ගන මතර සංස්කාරයෙන්නෑ ද කාය සංස්කා කොටනද කාය සංස්කරතිය සුදු ඇදගැන කතානකර රත්ති අදුගානයත ඒ රත්ති අදුගහන කොටත් ගහන කොටන තේරෙන්නේ මම මේක කරන මං හිදගනීඉන්න මං හිට ගැඉන්න මං ඇවිදින වැඳගෙනයි ඔකු නොතේරිලා කරාද ඕකොත් වැඩියෙන් නොතේරෙන යනේද මං මිරිස් අපපනවා කියල මෙහි කරල කරන්න ම රෙද්දා දිනවා කියලා දහි කරල කර සංස්කාර කැන දැනගෙන එහෙමත් සම්මාධී කියලාබි ඉන්න වා නර නංකාය ඔය වගේ නිවට වැඩ කරලා ොද මතරන්නේ අර ආරෂ්ටංග මාර්ගය විභාග පාසයෙන්ල පාඩංකරපියගේ විපාගන වේද ධර්මය විකෘතිකරීමේ විපාගන වේදවෙදී ැ එම නම් ශරීරයේ පණ නැතිවෙන් නොකට කාය සංස්කාරයි වචී සංස්කාරයි නැතිේල තේරන න ඒක නැතිවුණට පස ඉතුර එන්නන්නේම කරද. සංස්කා ඕක කර කර ඉන්න පෙළක්කය කරපු අතීත දේවල් හිත හිතායි පෙන්නෑ ඇහෙන්නේ වර්තමාන ඉන්ද්‍රීයන්නේ එන ශරීරය පන්න ඇති වෙලා ඇහැ කණනාසය දුරුවල වුණාම ඔය මරනාසන්න ොතය දී වෙන්න ම කකදද විඥ්ඥානය ද නැතිවෙන්නේ සංස්කාරද. කාය සංස්කාර වචී සංස්කාර නැතිහින්දා මනෝ සංස්කාර විතර චිත්ත සංකකාර විරක් ඉතුර වෙන ඇතකොට චත්ත සංස්කාර විතරක් ඉතිතුර වෙනොට පහළ වෙන්න පුළුවන් ද චක්පු විඥ්ඥාණය බෑ. ට පහල වෙන්නේ මනෝවිඤ්ඥානය විතරයි. නනග ගොල්ල අන්තක් කවදගහරි ඔන්න ඔතන්ට අන්ඩුවෙන් ඔය සුදුරෙද්ද තියා මොනොරෙද්දැන් දත් මොනබොරුව කරාත් ඔතෙන්ට යනු ඔතෙන්ට යනකොට කෞුදව් දව් වෙන්නේ ඇැ පේ නැහදාගත්ත ලෝන්දාපුගේව ගේ දව් දව් වෙන්නේ පේනවද පෙනළුන්න්නේ සංස්කාරයක් ඇති පේන්නේ හදාගත්තේ පැටව් කතා කරන වැැහෙනවද භහාවනා මධ්‍යත්ථානයක් ගානේ පන්සලක් ගානය දෙතිස් කතා කරක රත්තියාදු ගහපුු යාලුව කියන ැහෙනවද පේනවා දෙයා සුදුසිරිදී කෝල්ලන් කරපු ්‍යයාලු ඉන්නවා දෙතකොට ඕන්ටික තරක් ඉතිතුරු වනවා යාලෝන. තරීරය තියෙන්නේ කොහෙද කියල දන්නවාද නන්නේ. ගෙදරද ඉන්නේ කැලේද ඉන්නේ මහා මගද ඉන්නේ කියලා දන්නවාද. එතකොට අරන් ඕෝන් දාලහදපු ගේට කීට්ටු දාළගත්තේ ඇදට මොකදවින්. ඇැදතෙන් නැත්නම්. නමුත් හිීට්තුූ දාණඩය කරපු වංගැණික වැඩ ලෝන් දාලා අර ඕටී කරලා හොරස් සංගහලගත්ත පඩි ටිකේ ඒ වැෑඇතියන නාමරූප පහම් පරාවහක් වෙලාද. තනි බහලයය නාමරූ පොල අතීත හදාගත්තේ නාමරූ පොල තනි බලියකාට දෙයන්නේ. එහන් තමන්ගේ නැහැදික්්චකන්්ටිකට උගුලට හුවේ නවානේ දවසසා නොමොහොතයි හොර සම්මාදිිට්චිය ලැබවත් වෙන්නේ ඔය ගුලට අහුුවෙන එක තමයි තෙර බොරු කරලා එකයි ධර්මය සරපයක්ය එහනන් සංස්කාර නැතිවිච්චාම විඥ්ඥානය නිරුද්දයි තෙර එන අතීතිය තියන සංස්කාරය කියැන්නේ ොහොතකට පෙරති බි්චි සංස්කාරය තමයි විඤ්ඥානය බී කරත් ඔය කෝල්ලංහරි යන්නේ මොකක් අපි වයි බෞද්ධය මෙච්චරා ලාංගීක ධානතිීල තියෙන ඒ ටත් විඤ්ාන ඔක වැඩට වි්ඥාන මයා දාන දෙනකොටම ධානයට ඉස්සල්ල මතක්වෙන්නේ දාන පොලේද සිදුවෙක්්කි වෙන දී දන්දන්ට ගිල්ල කරපු නරකද වැටත්වේද ඒකයි මතක්වෙන් අ ධනයටය දැ නුත් එෙමට වල්ලන්ට ඔන්නන් දීබපු දානය මතක් කරන්න ඕකෙද මතක්වෙන්නේ දා අර්ක යාාවනෑගිය නියක මතක්ව ධනෙ කැලි දෙ ගෙන්න්නගන්න නැදුවේ තියෙන මොහරි පෙන්න්නන්න අඩුමගාන අ දිකර දුව කරාදබන්දන්ද පලෑන්් එකක් දානයක් දී න්නු එමකක්ද මතක් ප යනේ මා ඔන්න මායාව හෙට්ට අති සංස්කාරගය ඒවා හින්දමයි විඤ්ඥානය පහල. ඇ විං්ඥානය හින්ද සංස්කකාර පාල වෙන වගේ නෙවේ ධර්මය. ඒ අනාග තිබෙනක් පරම්පරාවක් යන්න. වර්ධමානයේ විඤ්ානය නිරුද්ධ කරගණන්නඩ වර්මානය නිරුද්ධ වෙන්ඩෝනමකක් දේලා සංස්කාර තෙර. දැ ඔය ටික තමයි මේ භාවනාවෙන් සතිපට්නාානයෙන් කරන්නේ අර ටවුසන් ගිය හින්ද තේරෙන්නේ. තේරෙන්නේ කපුුවගේ කට්ටඩියගේ ආපුටිකුම. දැසා ඇවිදින කොට එහෙනක් ඇවිදිනගවුරහරි කතා කර කර තෙරන කතා කර කර ඇවිදිනවා ඒ ඇවිදින ගමන් කතා කරමින්ම නාගතය හරි අතීතිය දෙයක් හරි සැල සුමක්හදහදායනවා දෙකම ඔක්කොම ටකකට කරහ ඇවිදින එකම න සංස්කාරයද කාය සංස්කා එහනම් ඉරයා අපත හොලෝන එක ඇඟිල්ලා නැමුණා කාය සංස්කාර තෙර අතපය නැවැනි සැනදී කාය සංස්කාරය වෙන්න කොහොමදන නැමීම නෙවී සංස්කාරය නැමැ කෝටස අයිතිකෙක් බිහිවීමයි එහෙනම් ලියක් නැමෙනකොටත් සංස්කාර න්න බේ ගන ම ලීට කවදා හිතෙන්නේ ඇ මම නැමෙනමකි මගේ කකුල්ල දිගාරි නෝ කියල මගේ කෑල්ලක් නැමෙනව කියලා තෙරෙන්නේ ගොල්ලන්ට ඇගිල්ලක් නැමුවත් සංස්කාර් ඇයි මගේ ඇග නැමීම නෙමී මෙතන ඇද සංස්කාර් ගණයටෙන්නේ නැමෙන එකෙක් බිහිවෙනි නැමට කැඇල්ලක් අයිතියකෙක්ද එහෙනම්තා ඇවිදි නොකොට කාය සංස්කාරය කහැමවෙලීම තියෙනවා ඇවිදින් ගමන් කතා කරන කර කර ඇවිදිනවානම් ඔදැන් කාටවත් බැදැ මෙතනේ ලියට බහිනකොට කාය සංස්කාර වචේ සංස්කාර පටන් ගන්න මද පෝර්න් එක කාණ එත මොන දෙ ස්සරනම්ි නිස්සුන්ගේ අතීති ිනිසුන්ට එහෙම ඇවිදිනකොට වචී සංස්කාරණය දැන්හට ඇ පැනවූ උපාසකම් මට උපාසක මහත්තයට ඇවිදිනකොට ය අරාතීතිය වුව ගැෙනමේ දියුණු කාය සංස්කරත්වය න වචීංස්කාරත්වයන. මොකද මොකෙක් වන්නේ බල්ලෙක් වන්නේ ගේ ඇතුළ තනයෙන් ඉන්නේ දොරවාහගන චී සංස්කාර බල්ලෙක් අන්න ගී ඇන ඉන්නවි හැක බල්ලෙකුටවා ඉඩවේ තේවා නැතුවා රුම් පුදුමද යන්නේ බල්ලෙකුටවා ඉඩ බෑඒය එක්ක එකඉද බල්ලෙක් වන්නේ න බල්ෙක් අ නැති වනාටගේ ඇතුළ රිංග ගැ කරන්න නමගක්ද වචී සංස්කාර කොහොමද කරන්නේ පෝර් <im sharing> ා නිරුද් ත්‍රස්කාරදිහෙන්ත රාක්කල් නිරුද්ධ වෙන්න පුළුවන් තහ පාරය විදිනවා දැ ඉවරුණන හැටිය පටගන්න නේ යන්ද මොක ගොගක්හයන්නේ බ හුද කලා හවන ද නෙ බාහලය. ද හ්වාම නිවන් දකි කියලා හිතාගෙන ඉන්නවා වනයවර එක්ක හැටිය අරම අරකන්න ට කරකර පාරයනවා අජෝඩුදාග මොනා දෙතනදීන්නේ කාය සංස්කාර වචේ සංස්කාර තව ඒගවන් අරා හාමුදුරුව මෙහමකිව අරපොතේ මෙහමදවුණන පන්්ිතගන් යවසන් ගහිල්ල රත්තියාාවදු ගහලග හලක කාාසසිග හිල්ල ඒටික ගියෝබෝ හිත හිතා යනවා සන්ධනය කරග නත චිත්ත සස් විඤ්ඥානය නිරුද්ධ අ ඉස්සර පැරණිමිනිස්ස කැලෙක යනවතනීයේ ඇවිදින එක නංකාය සංස්කාරයි චිත්ත සංස්කර නවත්තන්ඩ ලේසි නෑ කාටුව කැලීත් පැණිමිනිසුියත් කවුරුියත් මොකද වෙන්නේ වි දේවල් මතක් වෙන අඩුගාන තනි ගිහිල්ලා හර්තමානයෙවුන්ට තනින් යන්න බැපෝ එක කනේගා ගැන ත් වචී සනස්කාරක තනි වෙන්ඩ වෙන්ඩ වැඩි වචී සංස්කාට අඩුගානද බභාවන මේ බණහරි කියන්න ඕනෙ තව හෙකට කොච්චර නැහැදිච්ච තවා එ ඉන්න මොකටද විංජාන් නිරුද්ධ කරග විහය පවතිනය හේතුව දන්වද දන්නේ දන්නේ අර කපුුව ගට්ටඩිය මහාචාරය නවකත්තාකාරයක් ෙටිකතාගාරය කවිකාරය ගියපුව බුදුහගරගේ ධර්මය දන්නේ. එහෙම නම් දැන් බලන් දක්ම භාවනාවේ ගොල්ලො කරන භහාවනාව තියන වැදගත් බුදුහන්ගර දීපු කමටහනේ තියෙන්නේ ඔන්නවට අනු ගතව. තර දැ ඇවිදිනවා ඇවිදිනකොට කතානොකර ඇවිදි නවා කතානකර විදෝ මුණවල්ද වන්නවනි විඤ්ඥානය පහළ වෙන එක ධර්මයක තුනකින් පහළ වෙන්න පුළුව විඥ්ඥානී කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර එහම නැත්නම් පුං්ඥාාවී අපුඥ්ඥාාවි ආනංජාාව ඇවිද්ද කියලා ආනංජාවි සංස්කාරය ඉන්නේ ත. ත්තාලට හතුක කිය විදිනකොට දන ුණ්ා විශාංස්කාර තෙර අපි ඉල්ලින් අපිට දිය වු කියලා හැටපැනෙන්ට පෙර රස්තියාදු හයවල ඇවිද එතකොට දන පු්ඥා විශංස්ක ෆ්‍රෙද්ද දුන්නෑ කියලා රජය ෘපියල වැඩිකරේ නෑ කියලා රස්ාදුටවුන්වන් ඒතකොටත් ඇවිදදන් දදුිය කියත් ඇවිදන්නේ ඒ විඳින ොට තියනෙන පුුණ්්‍යාම සංස්කාර ඇැම ලඟයින්න එක සාාධකාරය තාලෙ වැරැද්දුව අප්ඥාම සංස්කාරය කකුල මැරුණ ඥ්ඥාම සංස්ක එකකාට වෛර කර කර දේශ කර කර පෙළවාලී යනකොට තියෙන්නේ මොන සංස්කාර අප්ඥාාවී තකට ඇවිදිහි මත්තී න කාය සංස්කාර වසය වචී සංස්කරති නැ බුදුහමදුර දෙකටම කරන්න ෙප අපු්ඥාමි සංකර ඇවිදල මේ වැඩි කරන්න තන අප්ඥාමි සංස්කාර කරග ඇවිදිල හරන්න තකම බහනාව ඔය දෙකටම දෙකම කරොත් වැරදි. එව අටු පාසක කමට පොඩ්ඩ් බැරුවෙන්ද කට පුං්ා ි සංස්කාර කර ඇද නානිත්‍ය දුක්කනාත්ම වෙන හිකර කර ඇවිදින තිලක් සැනය වෙනයකන නිකම වැහැනිිමොකට ද විඤ්‍යානය නිරුද්ධ ෙන්ඩද අලුතු විඤඥානයක් හැදෙන්ට පාරක් කා ගන්න. ඒ නාමරූප වරි්‍ය දිනානය හොයෙනමසා ඇවිදිනයකි. අවිිධර්ම ටියවතන් මාස්ත්‍ර පසගේගේ රුදාව අතීතියගේ වර්තමාන රුද්ධාවේද එ තේටන ද මේ විඤ්ඥානයගනක හැදන්නේ සංස්කාරව එන සංස්කාරය ස්තෙල්ලනනි රුද්ධ වෙන්ඩෝනිි එ සක්ම භාවනදී හෙනම් කතා නොකර ඇවිදින ඇවිදිනකට තියනෙ කාය සංස්කාර අඩික් ගානෙන්නේ කාය සංස්කර මොක දෙන්න හේතුව පොොට බිම තියෙනන කකුල්ල මගේ මම ඇවි දින වගේන එක දන්න ඇතුව ඇවිදින්න අපි මම ඇවිදිනවා කියලා දැනගෙන ඇවිදින තාක්කල් කාය සංස්කාර තියෙන කතා නොකර ඇවිද්දට ඒ ඇවිදින කොට බුදුහම් ද්‍රෝගරන්නේ මේකට දෙන උපක් ක්‍රමිය වචේ සංස්කාර නැතිකරන න්ද ඕන ඇවිදිනට සක්ම භාව පටන්ගන්න කොට එහෙමෙන්ඳ. ඒක කරගන්න ඒ උපක්‍රමේ හරිියන්න අර දෙතිස්කතා කර කර රත්ති අදගානයවුට. ත මො උදේ කරවපු දෙතිස්කතා ටිකේ දැංීගාට කරන්න භාවනාවට නාමරූප පරම්පරාව ඇවිදිල්ලා අර ඇවිදින්නේ එක සක්මන් කරනගේ මනෝත්චිත්ත සංස්කාර කරගන්න එකට පුරුද්ධන්නෙත්න දැන් එහෙමත් නැතුව අර සාමාන්‍යයේ විදියට ඇවිදි නවා කතා නොකර එතකො මනෝ සංස්කාර නැතුව නෙවෙ චිත්්‍ර සංස්කාර තියෙනවා හැදනව අතරින් පතර. ඕහක නවත්ත ගණ්ඩ ඕනේ ඉස්සෙල්ල චිත්්‍ර සංස්කාර නවතින් දන කාය සංස්කාර තිබුණට කමන්ද. වල බුදුහම්දුරගේ ඉලක්කය චිත්්‍ර සංකකාර ශස්සන නතර කරන එක නෙව. සල් ලමන අතර කරගන්නේ සක්මන් භාවනාවෙන් වචී සංස්කාරයි තෙරනන රක් පෙව එක කනේ ගහගෙන හැමයි කහම ගියෝගව ඉන්නුවන්ට ඒක කරණඩක් බෑ පොඩ්ඩක්වෙල සක්මගන්නකොට වගේකොට වචී සංස්කාර කරන්න හිත. පැබාගේ සක්මන් කරන්න කලින් කතා කරන්න හි මුල් බපුරුද්දන්නේ තමන්ගේ අත චරිියාව උදේ චරිියාව භාවනාදි බලපා දවල් චරිියාව හවස භාවනදි බලපා ඒ වචී සංස්කර කොම කතා නොකට ඇවිදින් එක ඇවිදින්ට කතානොට විදිනොකට වචි සංස්කා රහක්කෙන එන සකොම්භානයද මුලින් අහක් වෙඩෝනේ ඕකයි ඕක පුුරුදුවෙෙන්්ඩෝනය ගනවශය කතාව කොම නවත්තලා ජීවත් වෙනකොට. අනවස්ස්‍ය කතා කියනේ වගේ අනෙ බුදු හාමුදුරු අකුසලයට අකුසල් සිදුවෙන කතා මොනවදී මුසාවාදා පිසුුණාවචා පරුසාාවච්චා සම්ප්පු ල එකන්න එහෙම නැති වචනය කතාගරණ එකත් නවත්තන ඕනම් හොඳයි ඒක නමුත් කුසල් පාක්ෂික යතු අරවා ඔක්කොම අරධතිස් කතා ටික තමන්ගේ භහාවනාව කඩාගපවල් කරනව කරන වෙලා. ට සක්ම භහනය මුලින් මෙහෙම නාම් වචී සංස්කාරන නැති කරන්න ඒගර නති කරන්න ඕනෙ චිත්ත සංස්කාරයි චිත්ත සංස්කාර හදන්නේ වන්දුරා වචී සංස්කාර ඇති කර හැගේ ඕනෙකුට ඇහැටත් පුළුව ඇහැට දකිනවා ගහක් ඒගහට කියන පොල් ගහා දකින්නේ මෙහිදී පොල් ගහ වචී සංස්කකා රිපටන් ගන්න ගනද අපේ පොල්වත්තද මාසකට මෙච්චර ආදායම මට දෑවැත්දට හම්බුණේ පොල්ලක්කර දහයක් ඔන්න හැටපැන උපාසගම්මගේ අතීත පම්පෝරී අපේ ආසාගේ පොල් මෝලත්තිබුණ වචි සංස්කාර ටික බිලිුුණ කොහොන්ද මේ වර්ධවානය පොල්ග හද කරන පොල් ගෙඩී අත්දැකළ අර පරණ හැදිච්ි කටිකොක්කොම මේ ඒනද වඳුුව ඔය හොම නහතු දෙතිස්කතා මේක ඇතුලික රියව ගුල්මචර්දව එක එකකා දැක්කා රෙද්දත් දැක්කාම තමන් රෙද්දමතක්වෙන් ිනිහෙදක්කම මන්ගේ මහත්ත්‍යය මතක් වෙනවා හැනිදක්වම තමන්ගේ ගෑන උනැතක් එෙන ඕන ඒදාර කමගුල් ගා පිවයි ඔොක්කමටිග ෝුණ එක තමයි දෙතිස්කතා එහෙන වචී සංස්කාරය ඇති කරන්න පුළුව ඇ හැට හඬක් ඇහුනත් එහෙමයි කටහඬ ඇහුුණ හැටපැන්නේ උපහසකම් මට මතක් වෙන්නේ තමන්ගේ මහතයගේ හන්ඩයි. වඩාන්නේ සති පට්ටාන අනින්ය සුදුරෙද්ද මොකදවින්න දිික්කාහ කතාගත් පෙලාන්න ඒකයි ආරු බුදු දැහවා නේත දෙස් කතා නැවැටි නවතෙන්න්න පුරුදුුවෙන් නොන් ද වෙන හෙන එක ේතු චර කරලොයි භාවනා කරලා පලක් නැත්ේ. වචී සංස්කාර නැතර කරගන්න වස චිත්ත සංස්කාර ැති කරන්න බෑ හිතල රැකල බෑ වචි සංස්කාර රැකල නැවත්තක් සීලිම්පුල් තෙර නමුත් සක්මන් භහාවනාවේදී කායනු පස්සනයදී දෙවනුව නැති කරන්නේ කාය සංස්කාර නෙවී ඒ සක්මන් කරන වෙලා වෙතිය නිමකක්ද කාය සංකාර උම ගන්න ලා ස්ම ස්පර්සයක් එක් තියෙන්නම ගන්න කාය සංස්කාර තෙර එන මේ කාය සංස්කාර නැති කරන්නේ අවසානයේ මතක කියගන්න සකන් භහනා නැති කරන්නේ මු දෙවනුව ඇති කරන්න ඕන වචී සංස්කාර නැති වෙලා වෙලාවේ කිත්ත සංස්කාරය කිිත්ත සංස්කාර නැති කරන්න දන්දුුන්න්නට බෑ එන්න එෙන්ඩ වැඩුවන්න. රැට ෑ වචී සංස්කරණ සිල්රැකලා වාසයක් ගන්න පුළුවන් නවත්ත ගන්න චිත්ත සංස්කරණ නැති කරන්න කමටහව ඔන්නමටහන්න ගන්නේ ඕකට දෙසක්ම නේදී කමටහනම කල්ද හරයි එක ඉස්සල දැකම් විනිී දැක්කම් ගේ මහත්තයයක් කියල මතක්වෙන එක නැති න්ඩු ඔකතා චිත සංස්කකාර බල්ලෙත් දැක්කම ගෙදරන්න බල්ල ම තක්වවෙන්න බෑ ඒක දමයි චිත්ත සංස්කාරය ය ඔප නැති කරන්න බෑ හිතලා ටිවසන් ගිහිම් බෑ සකාකච්ඡා කරන්න කරන්න චිත්‍රනස්කාරය වැඩි වෙන ප්‍රෝජන ගන්න. බනහල බෑ චිත්තනංස්කාරය නැති කරන්න කමට අහනිින් විතරයි පුළුවවා සසාමතකමටහනය පුලුව පපසනාවයෙන් පුළුවන් චිත්ත සංස්කරණ නැකිරීම මයි භාවනාව වචී සංස්කකාරන නැතිකිීමත් න කාය සංස්කරන නැතිකිරීමත් නෙවෙේ. නමුත් සතිපට්ලාන භාවනාවේදී මූලික බලාපොරොත්තුවක මටහනේ චිත්‍ර සංස්කර නැතිකිරීමයි කාය සංස්කර කවටිකත් තියාගන්න. දැන් සක්මුන් භහාවනාදී භාවිතා කරන්නේ වංකුල කොලොේ වදිීනකොට ඒ වදින මොහොතේ යටිපල්ලට අවධානය තිබීම කමටහන. මේ අවධානයේ තියනවෙලාවේ වචී සංස්කාරවෝල්ට වචි සංස්කරනෑ චිත්ත සංස්කකාරවෝල්ට ඉඩ නෑ මුලින්. තෙරණන ඉස්ස ලපුොරුදු වෙන්නේ එෙන කමටහන පවතින වෙලාවේ චිත්ත සංස්කාර නැතිවෙන්ද. වංක කොලපොලො වදින වෙලා වේ කිිත සංස්කාර නැති වෙනවා ගැන අවධානය ඉදීම තුළ චිත්ර වස දුණක කුොලොලේවා දිනවෙලාවේ චිත්්‍ර සංස්කාර නැතුව යනවා. ඒ අතරතුර චිත්්‍ර සංස්කාර තියනවා අරක බහුලි කතගණඩ කරන්ඩ ඒ අතරතුර තියන පරතරයේ චිත්්‍රනංස්කාර දුරුවල වෙන. ඔබට කියනවා සමාදී. තෙරනල් ඒ හිතලා රක්ති අදුග හළගණ්ඩ බෑ බනහලගණ්ඩ බෑ පුොහුන්ුවෙන් ගණඩු. දැ ඔහො භාවනාගන්නකට පහුවෙනගොට එකම දෙයක් වෙනවා. අර කකුල්ල බිම වදිනවේලාවේ චිත්්‍ර සංස්කාර ෑ කොහොමුවත් සිදුවෙන් නැති තත්වොට අර පොහුණුව යන කමටහන පවතින වෙලා චිත්්‍ර සංස්කාරණය. නමු මගේ කකුල්ල කියල ද. මගේ කකුල්ල කියල දැනගන්න ඇවිදි නවත්තා වගා නැති නොකාය සංස්කාර විඤ්ඥානය පහළ වෙනවා මේ වි්ඥානයේ මූලිකදේ මනොවිඤ්ඥානය කාය විඤ්ඥානය සංකාරපච්චා විඤ්ඥානන්ගෙන දැන අර කාය ශංස්කාරය අල්ලගන ඇවිදින එක අල්ලගන ඇවිදින්ල උදව්වෙන කොටස විතරක් සීමා කරගෙන දැ යටිපල්ල සීමා කරගන කාය සංස්කාරය ඇති වෙනවා මුලින් භහවන කරන්න එන කෙනාට ඕක එහෙම වෙන්නේ පුහුණුවේ ආදුනකයාට විදි කියියාම දොස්තර මතක් වෙන් මට ඇවිදින් දෙපා කියලති ඇර මරන්ඩ ගැෙනන එල්ල දෙනවාගේ අඩියා කියනෝ එකට මොන සංස්කරක කට තද්ද කරගන ඉන්නවා වදී සංකාරණය එල්ල දෙනවගේ ඇවිදිනගොට මොක් දෙන්න. ඇි විජනද අනේ දොත්තර එපා කියල දයන දොත්තරගේ අම්ම මතක් වෙනවා මටහත රයිටස් ඒත් දොත්ත රාදවි දෙකන මොනවතින සංස්කාර වජ සංස්කාරණය චිත්ත සංස්කාරණය දැ වගේ නැ දි්චි සංගලා රක්මණ දවියුණු මේ භාවනා දවුණ වෙන්නේ තෙරවානි ඇත් අරවිදියට ගියවත් අරකමට හන හොඳට ගියෝල්. අරක් අයේ වෙන වෙතන ඔලුව රරි දෙන්නවා බෙල්ලරි දෙෙනවා කොද කැක්කමයි ඇයට කැඩින්ල යනවා ඔ එනොට එන්නෙ මනවාදයි. චිත්ත සංස්කාර තේමන් කොද රිදෙනකොට එන්නෙමොහත්ද කාය සංකකාර කොන්ද අයිති කික්කිනී. යකොම සමනය වෙනකම් අරකමටහ යන ත කාලයක් පුරුදුුවනගොට ඕ කොන්ද රි දෙෙන්නෙත් නෑ ඔලුව රි දෙන්නේෙත් නෑ දොස්තරමතක් වෙන්නේෙත් නෑ අර බෙහෙත් බොන ොමතක් වෙන්නෙත් නෑ තේර හෙ ජිත සංස්කාරවලට අවකාසා අඩුවෙනවා බොහුණ ඕෝනෝකට. අර බොරු කරා කියල යන්නේ වයසට. තැන් ඔහොමොහොම ගියාම නැන් කානි සංස්කාරයනො ඇතිවෙන්න අර මස් සැටලේ කිලෝ ගානයම බෑ. ුව ඉඳ මේ ඇතිවෙන් කාය සංස්කර කකුල් යටිපල්ල මගේ කියනකින් ඇතිවෙන් තන අනිකොටස් නෑ දැනන්න ඇතිකක් කල් ගානන් නැතුවයන් ඇයි අර කමටහනය පුරුදුවීමන් පුහුණුවන් ඊට පස්සේ එතන ඒකමටහනදී දැන්වර් කාය සංස්කාර ඇති කරන්නේ හෙෙනයි යටිපල්ල මගේ කියල ගන්නේ ඒය යටිපල්න්න මගෙහින්දා ඇවිදින එක මම ආන්න සංස්කාරය ඇවිදිනක හය සංස්කාරය. තැන් ඔහොම සතිේ පවත්වකට බුදු හාමුදුරෝ අවබෝධ කර ගත්ත ඕ මටහන්න බුදු හාමුදුරුවෝ කරහි ගෞරුවයෙන් ධර්මය කරේ ගෞරුවෙන් තවකරොත් අර යටිපල්ල ධාතු වූනෝත් ශරීරයේ ධාතු කොටස ධාතුගුණයක් තේරෙන තැනෑ කාය සංස්කාරෝල්ි ක් න නිරුද්දවිත ඇැන් ඒ වෙන කොට ගොල්න් අරන හැදිචිකන් දෙක නැති නං ඇතින්දී. වචින් සංස්කාර නැති කර ගන්න තනන් පෙර පුරුද්දධත්තිී නෝනම් අර කියන උපදෙස් පිළිබදි නවන සබව අවස්සා කර නංගුණය පුරුව කරාන ජීවිත කාලේ වචී සංස්කාර නෑ රකක බොරු ටවසන්ගේ මතකර නැතුවේ ඒය මෙම ගැ නැතුව අරකමටහනිම තති බො චිත සංස්කකාර නැතුවේනවා. අවසාන යටිපල් හරහා එන මේකමට හනෙන්න්න යටිපල්ල හරහා එන කාය සංස්කාරයේ විතරක් ඉතුරුනවා. යටිපල්ල ධාතු ගුණේකටආපුම ඒ සංස්කාරයක් නැතුව යනවා. එතකොට සංකාර්තතුනම නිරුද්ධයි. එහෙන වේඥානයේ නිරුද්ධයි. නමුත් ඇවිදිනවා ඇවිනක නැතිවේ. විඤ්ඥානය නිරුද්ධයි කියැන් අන්න එතන විඤ්ඥාණංච පජානාතීකුණේ තියෙනවා. ඊට පස්ස ආය වනකොට ඇවිදිනයකගේ බිහිවෙනවා. එතකොට ඇවිදිනයකා බිහිවෙන වෙලාවේ බිහි නොවන වෙලාවෙයි වෙනස සංස්කාරයි. කාය සංකකාර නිරුද්ධ වෙච්චි තැනයි කාය සංස්කර තියන තැනයි දන්න කෙනෙක් වෙනවා. කාය සංස්කාර තියෙන වෙලාවේ සක්මනේදී දුකයි දුකතියෙන. සකාය සංකාර නිරුද්දුවවේ කියලාවේ දුකනෑ ඔය දෙක විඤ්ඥානය දැනගන්න අන්න දායිඳලා යාට සක්මන ක්‍රියවෙ. කම අන්න ඒ ධර්මය තමයි ව පැහැදිි කරන. තට ඤ්ඥාංචපජානතයේ විඥාංච සමදධ ංන්ශපජානාති විඤඥාන නිරෝධංචපජානාති විඤ්ඥාන නිරෝධ ගාමිනී පටිපදාය පජානාතිී කියන්නේ ඔන්න ඒ කාරණ සම්පූර්ණවෙන්න සංස්කාර නැතිවල්කිත් තැන විඤ්ඥානය නිරෝදධ තෙරණ ඒක මොහවත් දැනින් නැති දනක වෙන්නේ බොරු රඟබෑ මොහවත් දැනින් නැති වෙන්න බෙලනෙන ඒකා නැතිවෙන්දැ පාසක වාසිකවන්ට වෙන්න රුද්හමකක්ද මොකහත් දැනෙල්ල නැති එක බිහිවෙන. ඕක සති පටානයෙන් බිහිවන්න පුළුවනික අන්නෙේ ප්‍රතිඵලයන්නේෙවෙයි මොක වංචනික ටිවසන් ගිහිල්ල මෙචර කල් ගහපු රත්තියාද වලින් වැරදි ධර්මය ගැනගන ඒකේ ප්‍රැව් පිළි රැව් දීම තෙර්මා යව දැනගෙන භාවනා කරන්න. ද ප්‍රතිබලයේ බුදුහන්දුරන්ට ඕන ප්‍රතිබලය මොකද කපුවාක කට්ටඩිය හාචුවර්රය කියන්නේ මොකද කියලා දැනගත් තැනැත්න අරුන්ටහුවෙන් තෙ ඒකට කමට අහන්න මෝඩය වගේ වැඩුවත් අර මෝද වැඩ නොකර ගියොත් ඔය නිරුද්ධ වෙන පිළි වෙලයි සංස්කාර නිරෝධ වෙච්චි තැන ඤ්ඥානය නිරෝදධයි සංස්කාරය වලින් මේ භාවනායදී මුලින්ම නිරෝධ වෙන්නේ වචේ සංස්කාරයි අදවසේ හුද කලා භවනාදිනය කියන්නේ වචී ශංස්කාරය කක්්පක් කරන්න ඇැතුව ඉන්න දවසයි නමුත් ඕෝක මේ උපාසක උපාසිකාවන්ට බැරිම වැඩයි ඒ වනාට සෝහන් වෙන්ඩනම් මැරෙන්ඩ කලින් ඕන මයි බැරි වැඩනොකරන්න අම්ඹරෝ නින් රත්‍යාදු ගන්නතුව වල්ලල නිදාගන්න බදහම්දරෝග දේ පිගන්න බැරි. ඔය සුදුරෙද්දෙන් වචී සංස්කාරන නැතිවෙනවාද චිත්ත සංස්කාර නැති කරය ට කාය සංස්කාර නති කරය බැරිහම් පුහුණු හරිට කර ඔය සතිවටනාන පුහුණුවෙන් පුළුව දීබූ වහවහක මටහනයෙන් පුළුවන් ඉතින් ඒ හැකි අවමහිතන්නේ හැමෝම හැමදාම කරන්ට උත්සසා ගන්න නැ තිදිචි හිද ැරිවු. එකරන්න ගන්නේ උත්සාහයි හැදිච්චිකම හැදිච්චිකම වැඩ විච්ි දසට සංස්කාර නිරෝධ වී. නැහැදිච්චිකම අඩුවන්න මෙතන නැහැදිච්චිකම කියන්නේ දැන්මකක්ද. කාය වචී සංස්කාර තියන තැනන් නහදිච්ි කාය සංස්කාර පවත්වන තැනන් නැහදිච්චිකම චිත්ත සංස්කාර පවතින තැන නැහදිච්චිකම. මෙ නැදිචිකම නැතිවෙච්චි දවසට හැදිච්චකමයි ඉන්නන්නේ හැදිච්චිකම සම්මාදිිට්ටියයි තෙහනා. ඒ ඒ සම්මා ධිට්්‍යය හැම දෙනාට හැකික්මිනි ලබාගන්නඩ ශක්තිය දහිරී ලැබේවා කියල පාර්තනා කරමින් අධානුශාසනාව අවසානකන්වා අහස දේශනාව ප පවත්තන්නේෑ ගොල්ලාන්ගේ ඒ යුතුකාම තියන භාවනාව සාර්ථකරගන්න මහන්සිගන්න මොහතක්ම හැම ත්පරයක්ම හැම දෙනාටම තරුවන් සරණ